ආදරණයේ එහෙළියනේ ඔන්න අදමාං කතා කරන්නේ යන්නේ ගොඩක් වැතගත් මාතෘකාවක් ගැන මගේ හළියන් ගොඩක් දෙන කියන කතාවක් තමයි අනේ මගේ කොන්්ඩි කෙට්ටයි ලොකු වොලියුම් එකක් නැහැ ඒක නිසා කොන්ඩ හොඳට පිරිල වගේ නෑ ඒ නිසාමට ලස්සන හයාකට්වල්ට යන්න බයයි කියලා. ඉතිං ඒහින්නම මං අද හිතුවා තුනි කෙට්ටු කොන්ඩවලල්ට ගලපෙන ලස්සන හයාකට්ෂ්ටිකා කරගෙන එන්න එහෙනං අපි බලන්නයං. එක ට්‍රන්සිෂන් ෂැග. ඇතරම මේහස්ටයිල එක ගත්ත හම අපිට ශැග් කියල කියන සාමානින් භූසිය වගේ කියන එක බූසිමත් නෙමේ ඇතරම මේහස්ටයිල්ලෙ ත්තම අපට ශැක්්ගිකා කියන්නවත් බැහැ ශැග්ගිකාය කලැසික් බොප් එක අතර මදෙ තියෙනට් එකක්. ඒවගේම හරිම ලේසි කට් එකක් ඔයායට හොඳට වොලියම් එක එකතු කරලා තියෙනවා කොන්්ඩට කොණ්ඩි පිරිච ගතිය තියෙනවා ඒ වගේම අපි දන්නවා. ොඩක් බැන්ක්ස් එමන තැම් ෆ කියනයි කත් ස අපි යොදාගන්නවා ලොකු වොලියම් එක කන්න මේකෙ තියන්නේ කටන් බෑන්ක්ස් ඇතරම කර්ටන් බෑන්ක්ස් කියන්නේ මේන්ටයන් කරන්න හරිම පහසු බෑන්ක්ස් ඉතින් හොඳ කෙටි කොන්ඩයකට තුනිොන්ඩයකට ලස්සන හයාස්ටයි එකක් තමයි ට්‍රන්සිෂන් ශැක් කියන්නේ අපි දන්නවවා පික්සිකෑන ඇතරම මෝදරෙන් කට් එකක් හරිම ලස්සනයි සමට්‍රිටල් අපට බැල බැල්මට පේනවා ඇසම මිතිකයි වම්මද පත්තර වැඩි වැඩි ප්‍රමාණය කරගෙන තියෙනවා ඒ වගේම මේක කොන්ඩට පිරුණු බවක් එකතු කරන්න පාවි්ි කරලාතියනව සයිඩ් ව් ෆිං හරිම මේ සිම්ප ඒවනාට හරිම ස්ට්‍රේක්් ලස්සන හයාකට්ට එකක් තමයි සයිිමට්‍රිකල් පික් කියයනයි. තුන කර්ඩන් ශෝල්ට හරිම සරල කට්ට එකක් බැලු බැල්මට අපට පේන්නේ බෑන්ගස් ගොඩක් වගේ නිකති පාවිච් කරල තින අතරම විස්පි කර්ටන් බක් හරිම සරල මොඩල් ලොක්ක එකක් තියෙන කට්ට එකක් තමයි කර්න ශෝල්ද කට් කියන්නේ. හතර බ්ලන් ෂෝ් බොබ් ඇතටම මේ බොබ්කට් කියන්නේ ගොඩක්හෙට්ටු තුනී කෝඩ තියෙන අය පාවිච්චි කරන කට් එකක් මොකද හරිම පහසුවෙන් නගලන්ට් අවශ්‍ය විදියට හදාගන්න පුළුවන්. අපි බ්ලන් ෂෝට් පෝප් කට් එක ගැන කතාකරෝ අපිට පේනවා බොබ් කට් එක යට හරි එචර ශාප් නැහැ. සාමාන විදි බ්ලන්ට් දිහට තමා තියන්නේ ඒහෙන් ඔයාගේ කොන්්ඩට පිරුණු බවක් එකතු වෙනවා ඔන්න කලී නමු එච්චර කොන්ඩ ැති අයි කල්පන කර ඇති අපිට ගැලපන හයාස්ටයිල එකක් නැද්ද අපට ගැලපෙන හයා කට්ටකක් නැද්ද තියෙනවා තියෙනවා කලීි පික්සිි හෑස්ටයිල් කියන්නේ කලි කොන්්ඩ තියන ඔයාටත් එච්චර වොලියුමකක් නැති කෝඩයක් නම් තියෙන්නේ හරියට ලස්සලට ගල්ප ගන්න පුළුවන් කට්ට එකක්. මෙක ෝොඩර්න් කරෝප් හයා කට් එකක් මේකෙති කල් එක මූනෙක් ඉවතට තමයි අරගෙන් තියෙන්නේ ඒෙන් ඔයාගේ කොන්නට හොඳ පිරුණු බවක් එකතු කරලා තියෙනවා. Aලෝ graduateජුව බොබ මෙතැනද මේ බොබ්කා් එකේ කොන්නේ කෙලින් මාරන්න හැ පොඩි ඇංගල් එකක් එක තමයි අරගෙන තියන්නේ. ඒ වගේම කොන්්ඩෙ පිටි පස්ස වෙනකොට ඉස්සරහට වඩා ටිකක් අඩුවෙන් ටිකක් කොන්නේ තව ටික් කොට කරලා තියෙනවා.ඒ වගේම මෙතනදිි පවිච්ි කරලා තියෙනවා ටකඩ් ල.විස්පි බක්ස්. මෙතැද ඇතරම මේ ්ලන්් බොබ් කට්ටක තමයි කපලා තියෙන්නේ ඒක කපලා ඊට පස්සෙගලො පුළු කොන්්ඩ වටේට විස්පි බෑක්ස් පාච්චි කර තියවා ඉතිං ඒකෙන් හොඳ සැහැල්ලු කලී ලොක්ිකක් වගේම වලියුම් එකකු දැකතු වෙලා තියෙනවා. ඉතින්ටිකා කලී හයා ස්ටයිල් එකට කැමති කෙනෙක්ට පාවිච්ච කරන්න පුළන් හයා කට්ටකක් තමයි විස්පි බෑන්ක්ස් කියන්නේ. සි හග ශාප මුණේ නිකට නඟට වෙනකන් තමයි මේ කොප් බොබ් එක එන්නේ හරිම මේ ශාප් කට් එකක් හරියට ගලාස් කට් එකක් වගේ චොප පික්සි හැස්ටයිල් අපි කාලනුත් කතා කර අසයි මට්‍රික් පික්සි හැස්ටයිල් එක ගැන දැන් අප කතා කරන්න චොප පික්ෂ එක ගැන මේක තියෙන වෙනස තමයි හොන්ඩේ ඔයාගේ නලල වැහන්න ගොඩක් දිකට පාවිච්චි කරලා තියෙනවා ඒක ඔයාට අවස්ථාවක් දෙෙනවා න්ඩේ හොඳට ස්ටයිලි් විදියට හතියාගන්නඒ වගේම වගේ කොන්්ඩ තියෙන තුනී බව නිසා එන අර බෝරිංග ලුක්කක නැති කරන්නත් මේ ඉස්සරහැන් දිගට තියෙන කෝඩට හැකියාවක් තියෙනවා ලන් ෝබ් ලේන් හයාස්ටයිල් මං කහලනුත් සඳහන් කරා වගේ බ්ලන්් විදිහයටට කොන්ඩ අගේස තියනකොට ඒ එකැන වැද ශප් නැතිව තියෙනක කොට ඒකෙන් ඕගගේ කොන්ඩට පිරුණු බව එකතු කරනවා ඉතින් දැනට තියනහ හයාකත් අතර හරිම ලස්සන හයාකට එකක් තමයි බලන්් ලෝබ්ලේන්ත් හයාස්ටයිල් කියන්නේ කොල බෝන් කට මෙත නදී අපේ කෝඩ අපේ කොල බෝ් එක නඟට තියෙන නිසා අපේ හුර හිස ළඟට තියෙන නිසා තමයි කොලබෝඩ් ක් කියන්නේ අපි කොඩ ගොඩක් කොට කරන්නම අවශ්‍ය නැ තරම අපිට කෝඩට පිරුණු බව එකතු කරන්න වැදගත්වෙන්නේ අපි පාවිච්චිකන ලස් ටෙක්ෂ එක සහ අපේ කොන්්ඩ අපි ගන්න ඇග ඉතින් ඒටික හරියට කරන්න සන කට්ටකක් තමයි මේ කොල බෝන්් කට් කියලා මෙතරති පෙන්නලා තියන්නේ ේ ලෝ බොබ් ඔොු යාගේ අරමුණ ඔයාගේ හොන්ඩ ගණත්වය වැඩිකර ගණන ඔන්නවට හොඳේ ස්ටයිල් එකක් තමයි ලල්ස් ලෝ බොබ් කියන්නේ මේකති පුළුවන් තරන් අඩුම ප්‍රමාණයකින් තමයි ලේස් පාවිච්චි කලා තියන්නේෙ ඒ වගේම ගණත්තයක් එකතු කරගන්න ස්ට්‍රට්නිින් අයන් එකක් සහ ්ලිප්ස් පාච්චිරලා තියෙනවා. Croොප් කට්වි සයි ප deepීප් සයිට් පාර්ටකක් තියෙනවා. එකන්නේ හොන්නේ පැත්තෙන් මෙෙදලා තියෙන ප්‍රමාණය ගැඹුඩ වෙසා හොඳර තියෙන විදිහට තමයි මෙදරදි මේ ස්ටයිල් එක කරලා තියෙන්න්නේ එවගේම මේ සයිට් පාර්් එක හරිම අසයිමට්‍රිකල් එකෙන් අසම මිතික විදිහට තමයි පාවිච්චි කලා තියෙන්නේ. මේකනිසා හොඳ ස්මූද ලොක්් එකකක් මූණට ඇල්ලා තියෙනවා. ඉතින් හිතනවා වේවි බොබ්බ එකකට හරි ස්ට්‍රේට් ලොබ් එකකට හරි මේවාගේ සයිට් පර්ට්ට එකක් තියෙනක ගොඩක් ලස්සන වේ කියලා. ශෝට් Piික්සිවි සයිස් වෙබ්බbankංක්ස්. මෙතැනද කොන්්ඩි මුදනට වෙන්න වෙන කොට කොන්ඩි ගඩක් දිගට අරන් තියෙනවා සයිඩිකෙන් ගොඩක් හොට කරලා තියවා මේ ශෝට් පික්සි එකත් හරිම හොඳයි කොන්්ඩේ තුනනක් හැබැයි මෙතරනද ඕගේ කොන්ඩ තියන ටෙක්ය එක ොන්ඩ සභාවය ගොඩක් හොඳට තියෙන්න්න ඕනේ. මේ වගේ කෝඩ එකක්ද අනිවාරෙන්ම ටෙක්ෂර් ස්පේකක් අපට පාවිච්චි කරන්න වෙනවා මොකද ඒකෙන් තමයි කොන්ඩ ෙක්ෂ එක හොට වෙන්නන්නේ. ඒමවොත් මයි මේ කට් එක ලස්සන වෙන්නේ. ෆේස් ෆ්‍රරේමිං ෆරිච. තැද පාච්චි කල තියන කර්ට බක් සහර කලාවට අපි දැකල තින ්‍රේ ෝ බන්ක් ග නල්ල පුරා එකම පිවිදිහට ල පුරා එකම විදියට කෙීමම පාවිච්ි කර බන්ක්ස් ඒක තුනි බව වැඩි කරනවා ට හො යි ර් බක් න්න ලුවන්න්න ඒ ො කොන්නේ තුනනිව පේෙනවන හොඳ බලෝඩ එක හමනැත්තන් අපි දන්න සාමාන මයි සිං ඩක් ොඩ ලම් එකක් වැිරල තියන පඩක් තින ඒම පාච්ි කරන්න පුළොන්ේ වගේ කට් එකකදේ. ඒවගේස්පංක්ස් කොඩ මූණ දෙෙපති, ෆ්‍රින්ංච් බෑන්ක්ස් පාවිච්චිරළ තියෙනවා මූනට හොද ශේපකා කරන්ගන්න. චින් ග්‍රේසිං බොබම්. මෙෙ බ්ට් එක අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාගේ නිකට ලඟට වෙනකක් හරම සිිම්පල් කට් එකක් වැඩියමකුති ස්ටයිලිස් ේල්ල කරගෙන නහැ ඒවට හරිම ෆෂනබල් කට් එකක් ඒ වගේම තව ගොඩක් ලසනවය කියලා හිතෙනව ඩීප් සයිඩ් පර්් එකකුත්තෙක් ලෝන්ලේස් ඔයා කැමති ටික් ලොබ්ලේන්තෙකට හරි මීඩියම් ලේන්තකට හරිනං ඔයාගේ කොන්්ඩි තියයාගන්න ඕනවට ගැලපෙන් හෑස්ටයිල එකක් තම්මයි ලෝග ලේර්ස් කියන්නේ. ගොලු දන්නවා ගොඩක් වෙලාවට අපි ලේයේස් ගොඩක් දැම්මොත් හරි. ඒ වගේම ලේයේස් ගොඩක් කොට කැපු ගොත්හරි. මෙනි මේ ක්‍රම දෙක මෝගේ කොන්ඩ කෙට්ටුකරතිය තුනීගතිය වැඩිපුට පෙනෙනවා. එක නිසා හැමවෙලේම ඔයාට මේතක මැනේච් කරගන්න. ගොඩක් ලේස් ගන්න නැතුව ක්ලේයස් ගොඩක් කොටත් නැතුව. ටිකක් තිකට අවශ ප්‍රමාණයට ලේස් ගන්නවන ඔයාට පිරුණු කොන්ඩ එකතු කරගන්න පුළුවන් ටන්්‍රීල් බෑක්ස් සාමාන්‍යයෙන් අපි බැෑංක්ස් කපනවා අපේට ලස්සන කියන්න. සාමාන්‍යෙෙන් ඔයා කොන්ඩ බෑංක්ස් කපන්නක් මතිනම් ඔන්න ඔයාට කැලපෙන හයා කට් එකක් තමයි තන්්‍රල් බැංක්ස් කියන්නන්නේ. ඇතරම මෙතනදී ඔයාගේ කොන්ඩ තියෙන ලේර්ස් තමයි මේ බෑන්ක්ස් වගේ ඉස්සරහට අරගෙනක් තියනන්නේ. තින් එතනද ඇතරම ඔයා ඔයාගේ කොන්්ඩි කොහොමද ස්ටයිල් කරන්නේ කියන එක මත තමයි මේ ටෙන්රිල් බෑංක්ස් කියන කට්ට එක එකතු කරගන්න පුළුවන් වෙන්නේ. ස්leීක් Mid් ල ක ඔන්න කොන්ඩට වැඩිය දෙයක් කරන්න බයායට හොඳ ගැලපන කට්කක් තමයි ස්ලීක් මිඩ ලේන් කට් කියන්න. ඇයි මම හෙම කියන්නේ ඔයාගේ මූුණ දෙපැත්තට වැටිෙන කොඩි ලේෑ එකක් විතරයි මේක තියන්නේ අනිත් කොඩ වටයම සාමාන්‍ය විදියට එකම විදිහට කොන්න කපල තියෙනෝ ලේකක් ඇඩ්වවෙන්නේ මූුණ දෙපැත තියෙන පොඩි පාත්ස්් දෙකට විතර කොඩටම ගුත් කරන්න බය යහෙළියන්ට කරන්න පුළුවන් හොඳ කට්ටකක් තමයි ස්ලීක් මිඩ් ලස් කට් කියන්නේ. ති ගේයාlutත් ලෙ හැmatiති අපේച re සr කරන්නත්, මක කරන්නේपा.